See ya there. Jintu bittiya, jintu bittiya, jintu bittiya. Aha, jintu bittiya. Right. And I'm passing sitting. Moka? Ko? Ayyo. මොකද මේ පහසුවෙන් ඉන්න කිව්වා මේ හැමෝම අපහසුවෙන් වගේ ඉන්නේ උදේට කාලා දාවි ආ උදේට කවුරුවත් කාලා ඇවිල්ලා නැහැ සර් මොකක් නොකා නොබී ඇවිල්ලා කොහමද මේ අධිආරක්ෂක සටන් පුහුණුවක් ලබන්නේ අනේ වණ්ඩා සර් ඉතින් මේ තියෙන තත්ත්වය අනුව අපි වේලක් කර වේලක් වගේ තමයි අන්තම් කාලා බීලා ජීවත් වෙන්නේ ඇත්තම කියනවා නම් මේ ළමයින්ට මමත් මේ නොකා බිබී ජීවත් වෙන ගමන් තමයි මේ අනාගත පරපුර වෙනුවෙන් අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මේ ළමයින්ට අධි ආරක්ෂක සටන් පුහුණුව ලබා දෙන්නේ හරි කෑවා හෝ නොකෑවා පණ්ඩායම නැවතත් පහසුවෙන් සිටි කෝ පහසුවෙන් ඉන්න අපහසුයි සර් කුසෙන් ඉන්නට මුළු ගතම දැවෙනවා මොකද 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 ඔය මොකද ඔය ළමයා ඇඹරෙන්නේ සර් ගෑස් මොකක් ගෑස් වැඩි වෙලා මක් කියන්නේ ගෑස් විල ආයි වැඩි වෙලාද නෑ නෑ සර් මගේ බඩේ ගෑස් ආ බඩේ ගෑස් නෙමෙයි පිටේ ගෑස් වැඩි වුණත් ඇඹරෙන්න බෑ හරිද සර් මට සීනි නේ මොනවද ළමයි සමහරුන්ට ගෑස් සමහරුන්ට සීනි සමහරුන්ට පිටි සමහරුන්ට හාල් පොල් මොකද්ද මේක තේරුම මේකද සර් වෙලා තියෙන්නේ කෑම බීම වහ වෙලා වහ කන්න වෙලා ඈ ඔව් ආහා ජින්තු පිටිය හරි රයිඩෝ හොරු 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 කවුද සර් හොරු කවුරුන් නෙමෙයි උඹල ඔක්කොම ඉන්නේ ශරීර හොරු. අනේ. තමුන්ලව හොඳයි පරිමිද්දුවව. පහසුවෙන් ඉන්න එකත් අපහසු නම් මම මොනව කරන්නේ? හරි. කො දැන් මේ ඔය උඩ බලන් ඉන්න අංක 69 කියමු බලන්න. ශරීරේ උණුසුම් කරගන්න. මොනවද අපිට කරන්න පුළුවන්? සත්‍තරම දහන්නේ නැත්තම් කියන බලන්න. අපේ සිරුර උණුසුම් කරගන්න. මොනවද අපිට කරන්න පුළුවන් සර් හවස් වෙලා 100ක් 200ක් දාගත්තා ආයි ගානට එනෝ සර් රැඟා හොඳ රස්නේට එනෝ ඔය කිව්වේ මොකද ළමයා මම ඇහුවේ ශරීර සුවතාවල නියැලෙන්න කලින් කොහමද අපේ ඇඟේ උණුසුම රස්නේ වැඩි කරගන්නේ මේවා ඉදින් ඈ මං ඔය කියපු විදිහට ඇඟ උණුසුම් කරගත්තා නම් සර් ඔන්න ඊට පස්සේ තමයි ශරීරෙට යම් සුවතාවයක් දැනෙන්නේ අල්නේගයි ආහා ජින්තු පිටිය රයිට් දැන් අපි සූදානම් වෙමු මහා බාධක තරණයට හැමෝම ලැස්තිද ලැස්ති සර් ලැස්ති ඔහොම කියලා හරියන්නේ නැහැ. කො කියනවා පණේතුව කියනවා. ලැස්ති සර්. හොඳයි. ඊට කලින් මට කියනවල බලන්න. බාධකයක් කියන්නේ මොකද්ද? බාධකයක් කියන්නේ සර් කෙලින්ම දඩාර බාධකයක්. මම අහන්නේ මොනවද අපිට එන බාධක? අපිට එන බාධක නම් ඉතින් ආර්ථික බාධක තමයි සර්. වැඩිපුරම මම අහන්නේ එහෙම බාධක නෙමෙයි. දැන් යම් මිනිසෙක් සම් වලින් සපත්තු හදන කර්මාන්තයක් කරගෙන යනවා නම් හරිද ඒ කෙනාට සම් ලබා ගැනීමට බාධකයක් ආවහම ඒකට කියනවා සම් බාධක කියලා ඒ ඒ ඒ ඒ ඔය ළමයා කොහෙද බලාගෙන ඉන්නේ ඈ සර් කවුද මන්දා බුල්ඩෝසරයක් වගේ ගෑනු කෙනෙක් ඇවිල්ලා සර්ට අතවරනවා කතා කරනවා අපුලි ගහනවා හෝ අර පවුල කවුද සර් ඒ ළමයි ඔය ළමයි ඔහොම ඉන්න තැන්වලම සීරුවෙන් හරි අසීරුවෙන් හරි පහසුවෙන් හරි අපහසුවෙන් හරි ඉන්න මං ගිහින් එන්න ඉක්මනට මං ඉක්මනින් එන්න හරි සර් හරි සර් හරි සර් හරි බාධක ගැන කියනකොටම ලොකුම බාධකේ ළඟටම ඇවිල්ලා අපේ මොකට එනවද මන් දන්නේ නෑ මේ මිනිස්සයා මොකෝ එනවකෝ ආහා
ජින්තු පිටිය. රයිට්. ළමයි සීරුවෙන් සිටින්. පාසුවෙන් සිටින්. මේ වගේ කාලෙක කරන්නම බැරි දේ තමයි සර් කරන්න කියන්නේ. මොකද කරන්න බැරි? පාසුවෙන් ඉන්නක සර්. මිනිස්සු හරිම අපහසු වෙන්නේ සර් ඉන්නේ අසීරුවේ. මේ ළමයා ඔය අනම්මනම් වල් විකාර ගැන හිතන්නේ නැතුව දැන් මං කියන දේ අහගන්න. ඔය 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 ළමයා මොකද මොකද ඔය අපහසුවෙන් වගේ ඉන්නේ? සපත්තු දෙක හිරයි සර්. ඒක දෙතින් කරන්න දෙයක් නැහැ. තමුන් දැනගන්න ඕන මේ වගේ පුහුණුවකට එනකොට සුව පහසු සපත්තු දාගෙන ඉන්න. හරි. දැන් අපි මහා බාධක තරණයට ලෑස්ති වුමු. මම තුනට ගයින්කොට සේරමල්ලා දුවලා ගිහිල්ලා අන්නර පොල් කොටේ උඩින් පැනලා ඊළඟට තියෙන අර කම්බි වැටස්සෙන් රිංගලා ගිහිල්ලා අන්නර වේන සිග්නල් කණුවට නැගලා හුවක් කියන්න ඕන. කාටද සර් හූ කියන්නේ? කාටවත් නෙමෙයි හූ කියන්නේ නිකන්. සර් හූ කිව්වට කමක් නැද්ද දන්නේ? ඇයි මේ කාලේ හූ කියන එක පොඩ්ඩක් අවධානන් සහගතයි නේද සර්? ළමයි මේ වගේ පුහුණුවකදී අවධානමක් ගන්න වෙනවා. අවධානමක් ගන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ මේ ජීවිතේ. මම මගේ ජීවිතේ ඔය අවධානම කියන එක තදටම ගත්ත මිනිහෙක්. නෑ ඒක මේ ළමයින්ට තේරුණාද? ඔව් සර්. නා කොහොමද තේරුණේ? අර සර්ගේ වයිෆ් ඇවිල්ලා හිටියනේ. ඔව්. ඒ වෙලාවේ අපිට වයිෆ් දැක්කහම තේරුණා. ඈ? ඔව්. ආහා ජින්තු පිටිය. රයිට්. එහෙමනම් සති හතරක කාලයකට පසුව ගුඩ් මෝර්නින් හැමෝටම. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් සර්. හොඳයි. දැන් අධ්‍යාරක්ෂක පාඨමාලාව අවසන් කරන දවස. ඊළඟට මම කියන්න කැමති මේ අධ්‍යාරක්ෂක සටන් පුහුණුවේදී මාස්ටර් විදිහට මම මේ ළමයින්ට ගැහුවා. කෑ ගැහුවා. සැර කළා. දඬුවම් කළා. කණෙන් ඇද්දා. ඩොකු ඇන්න. කෙනිත්තුවා. එක එක විදිහ දඬුවම් කළා. ඒකට සමාව ඉල්ලන්න වගේ හදන්න. නෑ 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 නෑ. ඒකට මට කරන්න දෙයක් නෑ. හරි. හොඳයි. අපේ අවසාන පාඩම සතුරාට ඇටැක් කිරීම. සතුරා ඇටයක් වෙනකන් ගහන්න තියෙනවා. නෑ නෑ නෑ. ගහන්න හරි මොකක් හරි කළ සතුරාට පහර දීම. හරි. සතුරෙක් සිටිනම් අපට සතුරාට පහර දීමට සූදානම් සිටින අවස්ථාවේ සතුරාට ද්වේෂයක් ඇති කරගන්න ඕන. ද්වේෂයෙන් ද්වේෂේ බල වෙන්වීලා යන්න එපා. අනේ ඔය කිව්වේ ඒ කියන්නේ ද්වේෂය ගැන නෙමෙයි බොල ළමයෝ. ඒ කියන්නේ ද්වේෂය ද්වේෂය. හා රටින් රටට යන්න එපා කියලා නේ කියන්නේ. හා කිසිම වෙලාවක තමන්ගේ සතුරව ලේසින් අතාරින්න එපා. තේරුණාද? තේරුණා සර්. හොඳයි. දැන් හිතන්න මේ ළමයි. මේ ළමයින්ගේ ඉදිරි ඔබගේ සතුරා ඉන්නවා. හිතන්න දෙයක් නැහැ. ඈ? ඉන්නවා. හරි එහෙනම් දැන් තියෙන්නේ ආයි බලබල ඉන්න එපා. සතුරාට පහර දෙන්න තියෙන්නේ තමන් දන්න හැම උපක්‍රමයක්ම යොදලා. එහෙනම් පහර දෙනු. ගහපල්ලා. ඈ? ඉන්න. සතුරට ගහන්නේ නවත්තුපල්ල ළමයිනේ නවත්තුපල්ල. ඕක උඹලා මට දෙන ගුරු පඳුර මේකද? නෑ 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 ගුරු පඳුර ඕක නෙමෙයි. එහෙනම් ගුරු පඳුර තියෙන්නේ දැන් සර්ට. දැන් අපි දෙන්නේ නිවාඩුවක්. ඈ නිවාඩුවක් ගන්න සර් මාස 3ක 4ක. ඒක තමයි අපේ ගුරු පඳුර. හොඳයි සර් අපේ ගුරු පඳුර. හොඳයි. මේක තමයි මන් දැකපු සතුරාට. හොඳ මොකක්ද? ජින්තු පිටිය. ඩ
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර සියත් FM subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න